පහුගිය දිනවල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් මේ දිනවල අපේක්ෂා කරනවා. අද දිනේ අපි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙවි කියලා බලාපොරොත්තු වෙනවා. වැසි සමග තද තුලන් ඒ වගේම අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල ළඟේ වේගය 60 කිලෝමීටර 50 60 දක්වා වැඩි වෙන්න පුළුවන්. දීවර ජනතාවට කියනවා මේ ගැන අවධානය මුහුදු ගමන්වල යෙදෙන්න. ප්‍රදේශ රසක පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ගංවතුර පළපෑමට ලක් වී ඇති සියලුම ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අඩුවන දිශාවට මේ වන විට යොමු වී පවතිනවා. ගංවතුර මට්ටම් තවදුරටත් වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජායල, වත්තල, ගම්පහ වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලත් ගම්පහ නගරයේ තවදුරටත් ගංවතුර බලපෑම් පවතිනවා. එම බැස යාම සිදුවන්නේ පවතින ඇල මාර්ග ගංවතුර බැස යන මාර්ග හරහා පමණක් නිසා ගංවතුර බැස යාම සෙමින් සිදුවීම ස්වාභාවික කාරණයක්. ගම්පහ ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා යොදා තිබුණා. මේ ගම්පහ ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයයි. කැලණිගඟේ ජලමට්ටම පහළ යාමත් සමග මේ වන විට කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර බැස යමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. එම ප්‍රදේශයේ ජලයෙන් යටව තිබූ ප්‍රධාන මාර්ග අද පෙරවරුවේ ගමනාගමනයට විවෘත කෙරුණා. ඒ අනුව කැලණි මුල්ල අංගොඩ මාර්ගයේත්, අඹතලේ සිට තොටළඟ මාර්ගයේත් රථවාහන ගමනාගමනයට ඉඩ සැලසී තිබෙනවා. මේ වන විට එම ප්‍රදේශවල ගංවතුරෙන් යටව තිබූ බොහෝ නිවාසවල ජලය බැසගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ නමුත් කොළොන්නාව ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක තවමත් ජලය රැඳී පවතිනවා. මේ අතර ගංවතුර බලපෑමට ලකු මාපලගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයේද මේ වන විට බැස යමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.